නිමි හරස්කම කියලා කියන්නේ කලා ශාස්ත්‍රීයකාගේ තවදානේ දිනාගත්ත ආදරණීය රංගන ශිල්පිනියක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ කාලයකට පස්සේ හාහා පුරා කියලා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් එක්ක එකතු වෙමින් ඇගේ පහුගිය කලා කටයුතු ගැන වගේම පෞද්ගලික ජීවිතය ගැනත් මෙන්න මේ විදිහට තමයි කතා කරලා තිබුණේ. රංගන ශිල්පිනියක් වීම ඇත්තෙන්ම මගේ හිතේ තිබුණ හීනයක්. මම තාත්තයක එංගලන්තයේ ප්‍රකට රංග ශාලාවක රංග දැක්වුණු නිර්මාණ බලන්න ගියේ පුංචි කාලේ ඉඳලමයි. ඒ නිර්මාණ නිසා නොදැනුවත්වම මා රංගනයට පෙළඹවීමක් ඇති වුණා. ඒ නිසා උසස් අධ්‍යාපනයේට නාට්‍ය සහ රංග කලාව හදාරලා ලන්ඩන් සරසවියකේ මේ පිළිබඳව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා. ඒ හැදෑරීම් සමග ඒ ගමන එන්නේ මා මෙහෙවන්නේ ළමා රංගන ශිල්පිනියක් වීමට මා තුළ තිබුණේ පෙළඹවීමම තමයි. නිර්මාණවලට සම්බන්ධ වීමේදී ඔබ සලකන නිර්ණායක මොනවද? ඕමං මුලින්ම රංගනයෙන් එකතු වෙන්නේ මදර් තෙරේසා In the Name of God පුව චිත්‍රපටයෙන්. ඒට වසර 5කට පස්සේ ප්‍රසන්න විතානගේ මහත්මයාගේ ඉරමැදියමට සම්බන්ධ වුණා. ඒ 2003 අවුරුද්දේදී ඒ වසරේම මදර් තෙරේසා කල්කටා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. 2011 වර්ෂයේදී මට නිව්යෝක් ෆිල්ම් ඇකඩමි එකේ විෂය පිළිබඳව අධ්‍යයනයක් කරන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. 2012 වර්ෂය කියලා කියන්නේ යම් විශේෂත්වයක් තිබුණ වසරක්. කෙටි චිත්‍රපටයක මට දෙමළ කතා කරන චරිතයක් නිරූපණය කරන්න තිබුණා. එහි අධ්‍යක්ෂකවරයා වුණේ සුභාෂ් සිවකුමාරන් මහත්මයා. ඒ චිත්‍රපටයේ ජර්මනියේ බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය සඳහා ගෝල්ඩන් බෙයා සම්මානයට පාත්‍ර වුණා. රංගනය ඇතුළේ විශාල පරාසයක සැරිසරන්න මට අවස්ථාව ලැබුණේ ඒ නිර්මාණය ඔස්සේ කිව්වොත් හරි. පණි බොයි සහ දීපා මේතා සමග වැඩ කරන්න ලැබුණු අවස්ථාව ගැන කතා කරමු නේද? දීපා මේතා කියලා කියන්නේ හරිම ඍජුව, ඒත් එකම අසුරු කරන්න හරිම ප්‍රිය, උසස් චරිත ලක්ෂණ සහිත ගැහැණියක්. ඇය මා ඍජුව මැමතුවා. මුලින්ම සම්නිවේදනය ඊමේල් එකකින් තමයි සිද්ධ වුණේ. ඇය කෙරින්ම මගෙන් ඇහුවේ "පණි බොයි චිත්‍රපටයේ රඟපාන්න කැමතිද" කියලා. මම මේ අවස්ථාවේක බාරගත්තේ ඇත්තටම ගොඩක්ම සතුටෙන්. පණි බොයි ඇකඩමි සම්මාන සිහිනේ බොඳව ගියේ ඇයි? ඔව්, පණි බොයි චිත්‍රපටයේ හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපටය ලෙස 93 ඇකඩමි සිනමා උළෙලට ඉදිරිපත් කැනඩාවෙන්. එහි මූලික කොන්දේසියක් වන උපයුක්ත භාෂාවෙන් 50ක් ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් තිබිය යුතුයි කියන පිරිවිතේ සපුරණ ඇති නිසාම ඒ නොසලකා හැරලා තිබුණා. චිත්‍රපටයක් හදන්න අදහසක් තියෙනවද? කෙටි චිත්‍රපටයක් කරන්න මට අදහසක් තියෙනවා. ඒ සම්බන්ධ වස්තු විශ්ේ පමණයි තව මගේ ළඟ තියෙන්නේ. අපේ අනාගත බලාපොරොත්තු මොනවද? හොඳ මවක්, හොඳ බිරිඳක්, කොටින්ම යහපත් ගැහැණියක් ලෙස ජීවිතයේ ඉදිරි කාලය ගත කිරීම තමයි මගේ බලාපොරොත්තුව. අපේ සාර්ථකත්වයේ පසුපස සිටියේ කවුද? මගේ සැමියා. මගේ සාර්ථකත්වයේ වෙනුවෙන් විශාල පරිත්‍යාගයක් ඔහු කළා. ඒ ශක්තිය ඔහු මට දුන්නේ ලොකු අවබෝධයකින්. පවුල සියලුම සමාජිකයන්ගෙන් ඒ සහයෝගය මට ලැබුණා. ඒ නොසඟවා කියන්න ඕනේ. රංගනය තුළ ඔබ ඔබේ ජීවිතය දකින්නේ කොහොමද? රංගනය මගේ වෘත්තිය. මම මේ වෘත්තියේ නියැලෙන්නේ බොහෝසේ විඳින්න. නමුත් රංගපාන්නේ යනකොට මට හිතෙන්නේම මම නිවාඩුවකට යනවා වගේ හැඟීමක්. කණ්ඩායමක් එක්ක විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න ඒ හැඟීම ඇත්තටම විශේෂිතයි කියලා ඒ අවසානයේ පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.